ඒක හත්මිට්ටු. අපේ රටේ තියෙන සුප්‍රකට කියමනක් තමයි උගත්තු ධනමටක් බහින් නැති දැන මෝඩයෝ කරවටක් බහිනවයි කියන කතාව. ඒ වගේම තමයි අපේ රටේ තවත් සුප්‍රකට කියමනක් තමයි දෙවිවරු පය නොතබන තැන මල පෙරේතයෝ පිණුම් ගහනවා කියන කතාව. මිට්ටෝරුනි දවසින් දවස රට යන්නේ බල්ලට. බල්ලෝ පාලනයට එනවා. අපේ රටේ බොහොම දෙනෙක් දන්න කාරණයක් තමයි සාමාන්‍යයෙන් යකාගේ හැටියට තමයි භවන හැදෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට ඡන්දදායකයන්ට අනුව තමයි රටේ පාලකයෝ තීන්දුව වෙන්නේ. අපි ගමේ එන ඡන්දින්ට, කසිප්පුකාරයින්ට, ඕලෙල්වත් අසමත් කාලකන්නින්ට කතරේ ගහලා පාර්ලිමේන්තුවට යවලා උගත් බුද්ධිමත් පාලනයක් බලාපොරොත්තු වෙන්නට බෑ. ඒ වගේම තමයි වර්තමානයේ මේ වෙන විට දේශපාලුවෝ කියලා අපි කරේතියෙන් එන බහුතරයක් නූගත් මීහරක්. පෞගේ කාලේ එළිවුණු කාරණේ තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ 70%ක් ඕලෙල්වත් සමාන නැති කාලකන්නි කියන කාරණේ. ඒ කියන්නේ මේ රටේ පියන් කෙනෙක්වත් වෙන්න සුසුකම් නැති වුන් තමයි පාර්ලිමේන්තුවට ගිහිලා නීති හදන්නේ. ඒ විතරක් නෙමෙයි. පෞගේ කාලේ මෑත කාලේ බිහි වුණු ජනාධිපතිවරු දැක්කහම පේන කාරණයක් තමයි එක්කෝ සමහර වෙලාවට ජනාධිපති වෙලා තියෙන්නේ ඕලෙල්වත් පාස් නැති නැත්නම් 8 පාස් ග්‍රාම සේවක කෙනෙක්. එහෙම නැත්නම් සමූපකාරක මැනේජර් කෙනෙක්. ඒත් එහෙම නැත්නම් සමහර වෙලාවට ඕලෙල් අසමත් මරා වගේ පෙරක දෝරුයි. මේ වගේ කාලකන්ණි රට දවසින් දවස අඳුරට ගෙන යනවා වගේම තමන්ගේ මඩිය තර කර ගන්නවා. මේ දවස්වල දේශපාලනයේ පිණුම් ගහන එක කාලකන්ණි තමයි සනත් නිසාන්ත. විශේෂයෙන්ම මිත්‍රෝනි ඔබ දන්නා කොරෝනා වෛරසය නිසා ප්‍රචාර කටයුතු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් බොහොම පැහැදිලි චක්‍රලේඛනයක් මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. පෞගේ කාලයේ බොහෝ වෙලාවට මැතිවරණ නීති දරුණු ලෙස කඩාගෙන කටයුතු කරත් මේ වෙනකොට පවතින නීති රාමුව නිසා විශේෂයෙන්ම යාපාලන ආණ්ඩුව කරපු එක හොඳ වැඩක් තමයි ස්වාධීන මැතිවරණ කොමිෂම පිහිටවීම. මේ බලපෑම නිසා අද දේශපාලුවන්ට මහ පරිමාණයේ සෙල්ලම් කරන්නට බෑ. ඔබ දකින්නට ඇති මීට දින 2-3ක් තිස්සේ දැන් අලුත්ම දේ තමයි මේ සනත් නිසාන්තගේ මෝටර් සයිකල් කාරෝ ටිකක් මුළු ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාම එහෙට මෙහෙට තමන්ගේ යතුරු පැදි වලින් යන ආකාරය. විශේෂයෙන්ම මිත්‍රෝරුනි සනත් නිසාන්ත මේ විදිහට යන්නේ පවතින නීති අභියෝගයට ලක් කරලා. මොකද ඔහු හිසවැසුම් පළඳින්නෙත් නැහැ. ඔහුගේ ගෝලය පළඳින්නෙත් නැහැ. මේ විදිහට මේ සයිකල් පෙරෙඩ් එකේ ගිය එක කාලකන්ණියෙක්ගේ බයිසිකලයක පහුගිය දවස්වල මීට දින දෙකකට පෙර යුවලක් හැප්පුණා. මෙම යුවල පැමිණියේ මෝටර් සයිකලයකින්. නමුත් අර සනත් නිසාන්තගේ කාලකන්ණියා ගිහිල්ලා තිබෙනවා තමන්ගේ බයිසිකලයට පෙට්‍රල් ගහගන්න මේ පෙරෙඩ් එක අතරතුරේ. අශ්ව වේගයෙන් ගිය මේ බයිසිකලයේ වැදුණු එම යුවල මේ වෙනකොට මාරාන්තික තත්වයක තමයි පසු වෙන්නේ. දැන්ට පවතින රෝහල් ආරංචි මාර්ග අනුව මෙම යුවල බොහෝ වෙලාවට දැන් ජීවත් වෙන්නේ මැෂින් එක නිසා. එහෙම නැත්නම් ඔවුන් මේ වෙනකොට මැෂින් එක ඉවන් කරලා තිබෙනවා නම් මරුතුරුලට ගිහිල්ලා ඉවරයි. හැබැයි ආණ්ඩුවට අවශ්‍ය වෙලා තිබෙනවා කෙසේ හෝ මැෂින් එකේ එල්ලලා හරි ඡන්ද ඉවර වෙනකන් මේ යුවල රෝහලේ තියන්න. මිත්‍රෝනි මේකේ තියෙන මහා භයානකකම තමයි මෙම රියන්තුරු දැනගත්තු වහාම එම පවුලේ ඥාතීන් පැමිණි අවස්ථාවේදී ඔවුන්ට රෝහලට ඇතුළත් වෙන්න ඉඩ දීලා නැහැ මේ සනත්ගේ ගෝලියෝ. ඒ විතරක් නෙමෙයි. ඒ පවුලට විශාල බලපෑමක් කරලා තිබෙනවා අදාළ සිද්ධියෙන් සමතයකට පත් කරගන්න. හැබැයි කෙසේ වෙතත් මේ නිශ්චිත මොහොත වෙනවිට අදාළ කාලකන්ණිය අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙනවා. හැබැයි මේක කොච්චර කාලයකට නීති ක්‍රියාත්මක වෙයිද කියන එක බරපතල ගැටලුවක්. අනිත් කාරණේ තමයි මොහු පදවගෙන ගිහිලා තිබෙන්නේ මේ රටේ ලියාපදිංචි කරපු මෝටර් සයිකලයක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි. ඒ අශ්ව බල වේගය එහෙම නැත්නම් එම මෝටර් සයිකලයට අදාළ වේගයේ ප්‍රමාණය ලංකාවේ ලියාපදිංචි කළ නොහැකි මෝටර් සයිකලයක් බව තමයි මේ වෙනකොට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මිත්‍රවරුනි මේ කාලකන්ණි සිළුම දෙනා සෙල්ලම් කරන්නේ ඔබෙත් මගෙත් විධායක වස්ථාදායක අධිකරණ බලය සමග. එනිසා එළඹ මැතිවරණයේදී මේ වගේ කාලකන්ණින්ට කතරේ නොගසා මෙරට සැබෑලස මාදරය කරන දැක්මක් තිබෙන සැලැස්මක් තිබෙන දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට මිත්‍රෝනි අරගලෙන්තුරු ජයග්‍රහණයක් නොමුති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා ඔබ සැමට ජය